ඉරාමෙන් පසු අපි අලුත් එකතු වන්නේ සංග්‍රාමයේ සජීවී දේශපාලන සාකච්ඡා මණ්ඩපයත් සමග ප්‍රේක්ෂක හිතවතුනි අපි ඔබෙන් සමාව ආයදිනවා තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් විරාමය ලබා ගන්නට පෙර නියමිත වේලාවට පෙර විරාමය ලබා ගන්න සිදු වුණාට විරාමය ලබා ගන්න අවස්ථාවේ කතා කරමින් සිටියේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පළාත් සභා මන්ත්‍රී හර්සන් රාජපරණා මන්ත්‍රීතුමන් ඔබතුමාට තව මිනිත්තු 3ක කාලයක් අපි ලබා දෙනවා ඔබේ අදහස් දැක්වීම ඉදිරියට කරගෙන යන්න. මේ සංග්‍රාමයේ ඇතුළත් කුමන්ත්‍රණයක් වගේ ලයිට් නේ මොනවා තාක්ෂණික දෝෂයක් කරමු. මම මේ කිය කියා හිටියේ මේ විස්ස ගැන අපි කතා කරනකොට දැන් මේ සන්ධානයේ ප්‍රබලම නායකයෙක් තමයි දිනේෂ් ගුණවර්ධන ඇමතුම. දිනේෂ් ගුණවර්ධන ඇමතුමාද කියනවා විස්ස ගෙනාවේ කවුද කියලා අහනවා. විස්සේ මොනවද තියෙන්නේ කියන එක අහනවා. ඉතින් එතනින් පැහැදිලිව තියෙනවා සන්ධානය ඇතුළවත් මේ අපි ගැන නෙමෙයි සන්ධානයේ ඇතුළවත් ඒ ගැන කිසිම එකඟතාවයක් නැහැ කියන්නේ. මම පෞද්ගලිකම විශේෂයෙන්ම දැන් මේක මම ප්‍රකාශ කරන්න කැමතියි. මේ හැමෝම දැන් මේ මනාප ක්‍රමයට තමයි වැරද්ද පටවන්නේ. අර අර මෙහෙමේ අර හැම කවුද වැරදිකාරය එයාගේ පිටින් ඔක්කොම දානවා වගේ වැඩක් තමයි මේක වෙන්නේ. මම හිතන්නේ විශේෂයෙන්ම අපි මේ අපි කියනවා දැන් කුඩු කාර්යෝ එතනෝල් කාර්යෝ කැසිනෝ කාර්යෝ ඈ ඒගොල්ලෝ තමයි මේ උතුමගේ කතාවක් නෙමෙයි මං කියන්නේ. නෑ මේ මෙන්න මේගොල්ලෝ තමයි මේ දේශපාලනේ මේ මනාප ක්‍රමයෙන් වැඩිම ප්‍රයෝජනයක් ගන්න. එතකොට මේ කුඩු කාර්යොන්ට එතනෝල් කාර්යොන්ට කැසිනෝ කාර්යොන්ට කවුද අපේක්ෂකත්වය දෙන්නේ? මේ අපේක්ෂකත්වය දෙන්නේ දේශපාලන පක්ෂන. එතකොට මම දකිනවා මේ දේශපාලන පක්ෂවලට වගකීමක් තියෙනවා. මේ දේශපාලන පක්ෂවලට වගකීමක් තියෙනවා ඒ අයට අපේක්ෂකත්වය දෙනවද නැද්ද කියන එක. එතකොට කවුද අනිත් අතට දෙවෙනි කාරණා කවුද ඒ අයව පත් කරන්නේ? දැන් ඒ අයව පත් කරන්නේ මහ ජනතාවනි. ඈ දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් අපි කියනවා නම් යම් පුද්ගලයෙක් මේ කුඩුකාරයෙක් කියලා. දැන් ඒගොල්ලන්ව දිස්ත්‍රික්කෙන් පළවෙනියා කරන්නේ දෙවෙනියා කරන්නේ කවුද? මහ ජනතාව. එතකොට මහ ජනතාවට වගකීමක් තියෙනවා කවුද පාර්ලිමේන්තු මේ උත්තරීතර සභාව තමන්ගේ නියෝජිතය හැටියට පත් කරන්නේ කවුද කියන එක වගකීමක් ගන්න අවසන් වෙන්න තුගන්න. ඉතින් මම දකින දේ මේ හැම දෙයක්ම මේ මනාප ක්‍රමයට දැන අපි හරි දේශපාලනයේ යම් මේ මනාප ක්‍රමයේ අඩුපාඩුකම් තියෙනවා. එතකොට මේ අඩුපාඩුකම් හදාගන්න නම් අපි පොදු එකඟතාවයකට එන්න ඕනේ. මේ අවුරුදු 9ක් මේ පෞගිය ආණ්ඩුව ආණ්ඩු කරලා මේ දැන් තමයි මේ මනාප ගැන වෙනස් කරන්න ගැන කතා කරන්නේ. එතකොට මේ පෞගිය කාලේ ඇයි කරේ නැත්තේ? දැන් මේ විස්ස පෙන්න මේ ආණ්ඩු මේක පැහැදිලිව තියනවානේ. මේක තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය. එතෙන්දී තියෙනවා අප්‍රේල් 23 වෙනිදා. අප්‍රේල් 23 වෙනි බ්‍රහස්පතින්දා ඉක්ුත් වූ පාර්ලිමේන්තු විසිරුව හැර භාරකාර රජයක් යටතේ නිදහසා සාධාරණ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම. මේතා පැහැදිලිව තියෙන දැන් දින 100 දින 145ක් වෙලා තියෙනවා. අපි අවසන් කළා. ඉතින් මම කියන්නේ අපිට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා අපි පාර්ලිමේන්තු අලුත් කරන්න ඕනේ. දේශපාලන පක්ෂත් මහ ජනතාවටත් වගකීමක් තියෙනවා මේ මනාප ක්‍රමයට වඩා. හොඳයි, බොහොම ස්තුතියි හර්සන් රාජකරුණා පළාත් සභා මන්ත්‍රීතුමනි, නිර්මල කොතලාවල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි. දෙවන අවස්ථාව විපක්ෂයට හිමිවන වැඩසටහන ආරම්භක වටේදී විශේෂයෙන්ම හර්සන් රාජකරුණා පළාත් සභා මන්ත්‍රීවරයා කිව්වේ මා ප්‍රශ්නය විදිහට යොමු කළේ එක්සත් ජාතික පක්ෂයේ විස්ස ගේන්න පස්සට අදිනවද කියන කාරණා සම්බන්ධයෙන්. එතුමන් කිව්වේ මේ මනාප ක්‍රමයම නම් විස්ස ගේන්න බලපාන ප්‍රධානම කාරණාව මනාප ක්‍රමය යටතේ තෝරාපත් කරගන්න නියෝජිතයන්ට නාම යෝජනා ලබා දීමත් පක්ෂවල වගකීමක් තිබෙනවා. ඔවුන් මේ ලැයිස්තුවෙන් ප්‍රමුඛතාවය මුලට රැගෙනම ජනතා විදින ඡන්දදායක විදිහට වගකීමක් තිබෙනවා කියලා. විස්ස පස්සට යන්නේ මේ කාරණා මුල්ලාද නැත්නම් විස්ස පෙන්න අර කියන වගේ මැතිවරණය පස්සට ගෙනියනවද? විස්සේ මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ? දම්බික සංග්‍රාමයට ආරාධනා කිරීම පිළිබඳව සනෝහයෙන් මුලික ස්තුති කරනවා. ඒ වගේම අපි මේ සුබ වදනවා හර්ෂණ රාජකරුණ අපේ පළාත් සභා මන්ත්‍රීතුමාට. පළාත් සභාවේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරේ ඊළඟ එළඹෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විපක්ෂයේම මන්ත්‍රීවරයෙක් වීමට සෝවදනවා. ඒ වගේම හර්ෂත් පොඩ්ඩක් අපේ ඇමතුවත් උසල දැලුවා ඔළුව ඇමතිකම නැතිේවි කියලා. මොකද අපේ තරුණයෙක් අපි තේබුම සෝදෝ ඉන්න
මන්ත්‍රීවරයෙක් අපි තුමාට සුවපතනවා. මම හිතන විදිහට දම්බිග මේ 20 කියන කාරණේ තියෙන්නේ මනාප ප්‍රශ්නයක් කියන එකට ලඝු කරනවම එකගනේ. එහෙම ලඝු කරනවම එකගනේ. මේ 20 තුල තියෙන්නේ මේ රටේ මැතිවරණ ක්‍රමයේ පිළිබඳ ප්‍රශ්නයක්. දැන් හර්ෂණ මන්ත්‍රීතුමා කතා කරේ මේ 20 ඇතුලේ තියෙන වැඩපිළිවෙල සාර්ථක කරන්න පුළුවන් 20 සංශෝධනෙ නොකර ඒ අදාළ දේශපාලන පක්ෂවලට හරි පුද්ගලයෝ නාම යෝජනා දෙනවා. දෙන පුද්ගලයන්ව හරි විදිහට ජනතාව තෝරනවා නම් මේ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ, මේ 20ක් ඕනේ නැහැ කියන අදහස තමයි මම හිතන්නේ එතුමාගේ ගුණ කිරීම සිදුුනේ. හැබැයි මේ දේශපාලන සංස්කෘතිය ආවේ කොහෙන්ද? මේ දේශපාලන සංස්කෘතිය ආරම්භ වුණේ කොයි කාලෙද? අපි ඒකයි වැදගත් වෙන්නේ. අපි හිම කතා කරන්න ඕනේ නැහැ ඉතිහාසෙ. සමහර වෙලාවට ශ්‍රී දූෂකයන්ටත් විවිධ තනතුරු දුන්න දේශපාලන ඉතිහාසයන් නිර්මාණය වුණා. එහෙනම් අපි එච්චර එහාට යන්න ඕනේ නැහැ. මේ 20 තුල තියෙන්නේ යම්කිසි ගණිතමය සූත්‍රයක් භාවිතා කරලා එදා පත්වෙච්ච 77න් පත්වෙච්ච පාලක පන්තිය ඔවුන්ට දීර්ඝ කාලීනව බලය ලබා ගන්න ගත්ත බලය තියාගැනීමේ මැතිවරණ ක්‍රමයක් තමයි නිර්මාණය කරන්නේ. ගණිතමය උපයෝග කරගෙන අවුරුදු 20ක් 30ක් ආපස්සට දේශපාලනේ බලලා ඒ ක්‍රමවේදය තමන්ගේ වාසිය සඳහා කටයුතු කරා. දැන් ඕනෑම දේශපාලන පක්ෂයක කෙනෙක් කැමති දිනන කෙනෙක්ව පත් කරා. ඒ වගේම ඕනෑම මහජන ජනතාව නැත්තම් ඡන්දදායකයා කැමති තමන්ගේ ඡන්දය දිනන කෙනෙකුට ප්‍රකාශ කරා. සමහර වෙලාවට ඇහැට පේන ජනප්‍රිය ඒ වගේම වෙනත් ආකාරයෙන් ජනතාව ග්‍රහණය කරගන්න කෙනෙකුට ඒ අවස්ථාව උදා වෙනවා. අද තියෙන්නේ මේ රටේ මහජන බලය මිල මුදලට වෙනස් වෙන දේශපාලන මතිමතාන්තර සහ දේශපාලන සමාජයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ 20 තුල තියෙන මනාප ක්‍රමය පක්ෂයක සහ අපේක්ෂකයන්ට වෙනස් කර නොහැකි තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඒක අද යටපත් වෙලා තියෙනවා මුදල සහ බලය තුල. එහෙනම් මේ 20 අද විපක්ෂ නියෝජනය කරන සම්දානේ කණ්ඩායමක් විදිහට අපි 20 පාස් වුණත් අපිට හොඳයි, 20 ෆේල් වුණත් අපිට හොඳයි. දැන් මේ 20 ගේන්න යන්නේ කාගේ ජනාධිපතිතුමාද? අපිට වැදගත් වෙන්නේ එතනයි. දැන් මේ හර්ෂණ මන්ත්‍රීතුමා සඳහන් කරා අපේ පක්ෂයේ නැත්තම් සම්දානේ ඉන්න විපක්ෂය නියෝජනය කරන දිනේෂ් හැමතුමා මන්ත්‍රීතුමා කියනවා මේ 20 කාගේ වැඩක්ද කියලා. ඇත්ත තමයි. 20 කාගේ වැඩක්ද? 20 ඔබතුමන්ලගේ වැඩක්. ඔබතුමන්ලගේ වැඩක්. අපේ වැඩක් නෙමෙයිනේ. මොකද අපි වැඩ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව ජනාධිපති කරන්නේ. ඔබතුමන්ල වැඩ කරේ මෛත්‍රීපාල මහත්මයාව ජනාධිපති කරන්නේ. ඒ නිසා 20 ඔබතුමන්ලගේ වැඩක්. අපේ වැඩක් නෙමෙයි. දැන් මේ 19 කායේ වැඩක්ද? 19 රණල් වික්‍රමසිංහ මහත්මයාගේ වැඩක්. 19 බොහෝම උජාරුවට ගෙනල්ලා හරි හදිස්සියෙන් ගෙනල්ලා අවසන් මේතු මට විනාඩි දෙක තුනක් දෙනවා. අනිත් එකෙන් ගන්න පොඩ්ඩක් මම නැත්නම් අවසන් කරන්න බෑ. මගේ අනිත් එකෙන් ගන්න ටික මේ නැත්නම් මට ඒක අසාධාරණයක් වෙනවා. 19 බොහෝම හදිස්සියෙන් ගෙනල්ලා මේ මහාරය අනුමත කරගෙන ගිනාවා. ඒක රටේ යගමෙත්තුමාගේ වැඩක්. ඒක පාස් කරගන්න හොඳයි. ඒක පාස් කරගන්න සියලු දේශපාලන පක්ෂවලට තර්ජනය කරා, පාරට බැස්සා, කෑ ගැහුවා, සම්මන්ත්‍රණ තිබ්බා, 19 ඕනේ කියලා කෑ ගැහුවා. දැන් ඒ රාජ්‍ය බලය නියෝජනය කරන පාර්ශ්වයේම රාජ්‍ය නායකයා කියන 20ට 20 තුල ඉන්න 20ට විරුද්ධයි ඒ රාජ්‍ය බලය නිර්මාණය කරපු දේශපාලන න්‍යායපත්‍රය. ඒ හින්දා 20 පාස් වුණත් දේශපාලන වශයෙන් රට ලාභයි. 20 ෆේල් වුණත් දේශපාලන වශයෙන් රට ලාභයි. මම ඒකට හේතුව කියන්නේ දැන් මේ දවස්වල කතා වෙන්නේ රටේ ඉන්න අගමැතිතුමාට විරුද්ධව අපි මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නම නෙමෙයන් කියන අගමැතිතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගේන්න යන තමයි. දැන් මේ කාරණේ ගෙනහම විපක්ෂයේ විදිහට අපිට අයිතියක් තියෙනවා රටේ ඉන්න ආගමතිවරයාට විශ්වාස වංග යෝජනාවක් ගේන්න. ඒක සාමාන්‍ය දේශපාලන සම්ප්‍රදායයි. ඔබතුමාල්ල විපක්ෂයේ ඉන්නකොටත් අපි ඇමතිවරුන්ට ගෙනාවා. ඒක සම්ප්‍රදායයි. එතකොට නමුත් අද වර්තමානයේ ඉන්න ජනාධිපතිතුමාට අයිතියක් නැහැ
එතුමා බැඳිලා ඉන්නවා තමන් පත් කරගත්ත අගමැතිවරයා වෙනස් නොකර ඉන්න. හොඳයි. මට විනාඩි මගේ අනිත් කාලෙන් ගන්න. හොඳයි කරමු. මගේ අනිත් කාලෙන් ගන්න උදේ ප්‍රශ්න නැහැ. එහෙම අයිතියක් නැහැ එතුමා වෙනස් කරන්න විශ්වාස මංග යෝජනා ගෙනත් රටේ ජනාධිපතිතුමාට වර්තමාන අගමැතිවරයා වෙනස් කරන්න විදියක් නැහැ. හැබැයි දැන් මේ විස්ස ගේන වෙලාවේදී රටේ ජනාධිපතිවරයා විස්ස ගේනවා. හැබැයි විස්සට අකමැති එක්සත් ජාතික පක්ෂය වෙනත් පක්ෂ දාලා මේ කකුල් මාට්ටු දානවා. කරු මන්ත්‍රීතුමා අපි ඉතින් මම මේ ලාස්ට් ආගමනත අපි අනිත් ඉදිරියටම කරන සාධාරණ බලපෑම. මම මෙතනින් අවසන් කරනවා. ඒ හින්දා විස්ස ගේන වැඩේට අකුල් හෙලනවා නම් ජනාධිපතිවරයාට අයිතියක් එනවා, බලයක් එනවා, ඔහුට යුතුකමක් එනවා. තමන්ගේ පනතට විරුද්ධ වෙන අගමැතිවරයෙක් සහ ආණ්ඩුවක් විනාශ කිරීමේ අයිතිය ජනාධිපතිවරයාට ලැබෙනවා. ඒ නිසා විස්ස පාස් කරත් ෆේල් වුණත් මේ රටේ ජනතාවට යහපත් කියන එකයි මම කියන්නේ. හොඳයි. බොහොම ස්තුතියි නිර්මල කොතලාර මන්ත්‍රීතුමනි. හර්ෂද සිල්වා නියෝජ්‍ය අමාත්‍යතුමනි, විස්ස කාගේද? විස්ස පාස් වුණොත් කරු මන්ත්‍රීතුමා කියුවද ඒගොල්ලන්ට හොඳයි, රටට හොඳයි. විස්ස ෆේල් වුණත් රටට හොඳයි. එහෙනම් රටට හොඳ නැති දෙයක් ගැනද මේ පස්සටද මම මයින්නේ? එජාපේ වගකීම ඉටු වෙනවද විස්ස සම්බන්ධයෙන්? බොහොමසුදී අවස්ථාව ලබා දුන්නාට මම හිතන්නේ නිර්මල මන්ත්‍රීමා කිව්වේ රටට නෙමෙයි, මම හිතන්නේ ඔහුගේ පක්ෂයට හොඳයි කියලා කොයි පැත්තට ගියා මම හිතන්නේ. ඒකයි මම කිව්වේ රට ගැන කිව්වේ නෑ නේද? නෑ නෑ නෑ, අපි කියන්නේ රටට. රටට. ඒක හැබැයි එහෙමනම් අපි බලන්න ඕනේ මේ රටට හොඳ මොකද්ද කියන එක. විස්ස සම්මත වෙන එකද විස්ස පරාජය වෙන එකද කියලා. විස්ස කාගේද කියන ප්‍රශ්නෙත් මතුවෙනවා. විස්ස කාගේද කියන ප්‍රශ්නේ වැඩක් නෑ. රටට හොඳ මොකද්ද කියන එකයි අවශ්‍ය. හරි. ඒ කියන්නේ මේ මාර්කියුරි මේ විකිරණය හොයාගත්තා කියලා වැදගත් වෙන්නේ මාර්කියුරි විකිරණය හොයාගත්ත එකද නැත්නම් මේරි ජීන් විකිරණය හොයාගත්ත එකද නෙමෙයිනේ. මුලාමත කිරීමත් වැඩදී. නෑ නෑ පොඩක් ඉන්නකෝ. වැදගත් වෙන්නේ විකිරණය හොයාගත්ත එක. එතකොට අපිට පැටලෙන්න පුළුවන් කවුද ඉස්සල්ලා ආවේ අහනවනේ. කුකුල් පැටියාද ඉස්සල්ලා ආවේ, බිත්තරේද ඉස්සල්ලා ආවේ? උත්තර දෙන්න බාන්න පුළුවන් නම් අමාරුයිනේ, වැඩක් නැහැ. ඒ තර්කය මම එතුමාට ගොඩක් ගරු කරන මන්ති කෙනෙක්, මගේ මිත්‍රේ, මම එතුමාගේ කොළම් එකත් ලංකාදීපේ සතිපතා කියවනවා. එහෙම කට්ටිය ඉන්න ඕනේ. මම කියන්නේ එතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ ගෙනාවේ කවුද කියන එක නෙමෙයි, රටට වැඩගත් වෙන්නේ මොකද්ද කියලා. මම විශ්වාස කරන්නේ පරාජය වෙන එකත් එකයි, ජයග්‍රහණය කරන එකත් එකයි කියලා. මේක දෙකක් තියෙනවා. අපි බලමු ලෝකෙ කොහෙද යන්නේ කියලා. ඉස්සර කාලේ ලෝකෙ තිබ්බේ කේවල ක්‍රමයට තමයි හැමතැනම වගේ ඡන්ද තිබුණේ. දැන් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගමන් කරන්නේ කේවල ක්‍රමයට නෙමෙයි, සමානුපාතික ක්‍රමයට. ඒක අපි පිළිගන්නවා. හරි. ඒ සමානුපාතික ක්‍රමයට යන ගමනේ අත්වසින්ම අපි ගොඩක් ඉස්සරහින් ඉන්නේ. අපි සමානුපාතික ක්‍රමයකට ගිහිලා තිබ්බ ගොඩක් කලින්. ප්‍රශ්නේ තියෙන්නේ මේ අර මනාප වැඩි. දැන් සමහර රටවල් වල සමානුපාතික ක්‍රමය තියෙනවා, මනාප නැහැ. එතකොට කොහොමද තේරෙන්නේ? දැන් මම කොහොමද තේරුනේ? මම තේරුනේ සමානුපාතික ක්‍රමයට එක්සත් ජාතික පක්ෂයට ලැබිච්ච ඡන්ද සංඛ්‍යාවට අනුව 29 එක ලයිස්තුවක් තිබුණා. මේ ලයිස්තුවේ එකට හිටියා 30 අපේ මේ මහලේකන්තුමා, දෙකට හිටියා අපේ ජෝසප් මේ නියෝජ්‍ය අපේ සභාපතිතුමා, තුනට හිටියා එරාන් වික්‍රමරත්න මහත්මයා, හතරට හිටියා හර්ෂද සිල්වා. අපිට හතක් හම්බුණා. ඒ හත හම්බුණාම 29 උඩින් හිටපු හත පාර්ලිමේන්තුවට ආවා. ඉතුරු 22 පාර්ලිමේන්තුවට ආවේ නැහැ. එතකොට මෙතනදී සමහරු කියන්න හදනවා මේ ඔය ජාතික ලයිස්තුවෙන් එන්නේ එන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ දිනල එන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තරම් ලෙවල් එකක් නැහැ. තමිතු දෙකක් තිබෙනවා කියන තුමා. මම කියන්නේ නැහැ. මම කියන්නේ මේ. එතකොට මොකක්ද මේ? ඔබතුමාම කියා ගන්න එපා. නැහැ නැහැ මම කියන්නේ නැහැ. මම කියන්නේ ඒත් මතය. හරි. ඕගොල්ලෝ ඡන්ද දෙන්න නෙවෙයිනේ ආවේ, ලයිස්තුවෙන් ආවේ. ඇත්ත වශයෙන්ම ගොඩක් රටවල් වල ඒ ක්‍රමය තමයි තියෙන්නේ. එතකොට මෙතන තියෙන ගැටලුව එහෙමනම් අපිට සමානුපාතික ක්‍රමයක් යටතේ ලයිස්තුවක් යටතේ
ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට ඕන විදියට ජනතාවගේ